అమౌంట్ సాధారణ పిల్లగాను మా యూట్యూబ్ ఛానల్ దగ్గర మంగళ సగిలిదని నేను ఫోటోషాప్ ట్యూటోరియల్ దగ్గర ఈటీసెల్ల మేకపో డబ్బాలు తిందా మీకు అన్ని మగాలు మా యూట్యూబ్ ఛానల్ దగ్గర మళ్ళీ మా యూట్యూబ్ పేటే అన్న యూట్యూబ్ పేటకి వెళ్ళి విష్ లిస్ట్కి వెళ్ళి సెర్చ్ కరన్న సెర్చ్ కరా మేమే మా ఛానల్ దగ్గర ఛానల్ దగ్గర అన్న మీరు దీన్ని కూడా టైమ్ ల్యాప్స్ వీడియో ఊళ్ళని గిల్లబడి పిల్లలకి ఎమ్మె చేయట కెమెరా సబ్స్క్రైబ్స్ కరన్న హరియా బి ట్యూటోరియల్ అండి మరి ఆ ట్యూటోరియల్ మన మేము తిన్న ఫోటో మన మేము తీయడం కొమ్మది కీల తినేగా మళ్ళీ కంట్రోల్ చేయగల నువ్వు లేక గన్నోన మీ ఫోటో మంగతే నువ్వు రిలీజ్ పట్టిపోలిటాను కదా అతను చూడ అతను తిను మే ఫైన్స్కి వెళ్ళా అన్నీకి వెళ్ళిస్తాం మీ ఫోటోకి అయితే ప్రధాన ఆబ్జెక్ట్ కపల అయింగరగాము మీ ప్రధాన ఆబ్జెక్ట్ ఒకటైంది మామ క్విక్ సెలెక్షన్ టూల్కి మీకు సెలెక్ట్ కరగా మీకు కపన్ హాటి అవ్వగలము సెలెక్షన్ దాని ఉన్నాను పసే యాడ్ టు లేయర్ మాస్క్ బటన్ బను ఏమకు రాడు పసే మేము ఆబ్జెక్ట్ కట్టులా తీయనవా మంగళంటే అట లేక విసిబిలిటీ ఆఫ్ కలవండి అన్న మేము కట్టులా తీయండి గీలా అండ్ మేము మైకి వెళ్ళా తీయండి అదేమో మీకు పల్లెహా లేక సెలెక్ట్ కల్లా మిగతావ లేక గను కంట్రోల్ జేబుల బిడతావ లేక గతమా ఇటు వేసే మమ్మీ కెమెరా రో ఫిల్టర్ వెల్ట్ గీళ్ళ కలర్స్ అదను ఎక్కడ ఉన్నాను కంట్రోల్ షిఫ్ట్ ఏ ఇబ్బంది కెమెరా రో ఫిల్టర్ వెళ్ళాను మమ్మీ ఫోటోకి తిన కలర్స్ గెలపిన విధిలో కలర్స్ అదాగన్న ఒకళ్ళు వెళ్ళిన కుహుమ కలర్స్ అదాగండి గీళ్ళ వీడియోకి కెమెరా ప్రొఫైల్డ్ అని కలర్స్ అద్దాగా నీవు ఉండడం బస్ ఓకే తిన్న ఒకే ఇది ఉండడం బస్ మంగిలకటి అన్నీ బ్రైట్నెస్ అండ్ కంట్రాస్ అదాగన్న మేము బ్రైట్నెస్ అండ్ కంట్రాస్ వెళ్ళి గీల బ్రైట్నెస్ రెండు హతలి అయి కంట్రాస్ దన తిహైదీల తిహైదినో మమ్మీకి ఇటు పసి మా కలర్ బ్యాలెన్స్ ఉంటాను కలర్ బ్యాలెన్స్ ఉంటే ఇల్ల మేము తీయడ కలర్స్ అదాగన్న
අපි මේන් ඔබ්ජෙක්ට් එක සිලෙක්ට් කරගෙන කට් කරගත්තා. ඒක සිලෙක්ට් කරලා කැමරා රෝ ෆිල්ටර් යනවා, කන්ට්‍රෝල් ෂිෆ්ට් ඒ එබෝන් කැමරා රෝ ෆිල්ටර්ට යනවා. ඒක ගිහිල්ලා ඒකේ කලර්ස් හදා ගන්නවා. මඩිතන ඉසල්ලා කලර්සත් බැලන්ස් කරගත්ත. කලර් බැලන්ස්වල චුට්ටක් කලර්ස් වැඩි කියලා මං ඒක නිසා ඒක ඔපෑසිට පොඩ කඩු කරගන්නවා. ඊට පස්සේ මං යට තියනල ඒක කලර්ස් ටික වෙනස් කරගන්න හිතුණා. ආයි කන්ට්‍රෝල් ෂිෆ්ට් ඒ ඔබලා කැමරා රෝ ෆිල්ටර් වලට ගිහින් ඒක පොඩ කලර්ස් වෙනස් කරගන්නවා. ෆොටෝ එක යට කොටයක් වගේ තියෙනවා. ඒක නිකන් ෆොටෝ එකට ඩිස්ටර්බ් වගේ. මම ඒක ස්ටොප් හීලින් බ්‍රෂ් ටූල් එක අරගෙන අයින් කරගන්නවා. ස්ටොප් හීලින් බ්‍රෂ් ටූල් එක අරගෙන ඒක බ්‍රෂ් ඒක උඩින් බ්‍රෂ් කරාට පස්සේ ඒක අයින් වෙනවා. මේ ෆොටෝ එක පොඩ්ඩක් යට හරිය වැඩි වගේ. ඒක නිසා මම ක්‍රොප් ටූල් එක අරගෙන මම ක්‍රොප් කරගන්නවා. මම මේ ෆොටෝ එකේ වටේ පොඩ්ඩක් කළු කරගන්න හදන්නේ. එතකොට මුලින්ම ඔගොල්ලෝ කරන්න ඕන ෆෝග්‍රවුන්ඩ් එක බ්ලැක් තියාගෙන, බ්‍රැක්ග්‍රවුන්ඩ් එක වයිට් තියාගෙන තියාගන්න ඕන. ඊට පස්සේ අපි යන්න ඕන ග්‍රේඩියන්ට්ස් වලට. ඊට පස්සේ ස්ටයිල් එක රේඩියල් දෙන්න. රේඩියල් දීලා රිවර්ස් එකට ටික් එකක් දාලා මේ තියෙන සර්කල් එක සර්කල් බ්ලැක් සර්කල් එක ෆොටෝ එකෙන් එළියට යනකම් එළියට කියන පේන්නේ නැති වෙලාවකම සර්කල් කියන එක යගේ වැඩි කරන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. අපි දාගත්ත කළු වැඩි නම් ලේයර් මාස් එක සිලෙක්ට් කරලා බ්‍රෂ් එක අරන් හාඩ්නස් බිඳුවට දාගන්න. බිඳුවට දාගෙන ෆෝග්‍රවුන්ඩ් එක බ්ලැක් තියෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති තැන් බ්‍රෂ් කරගන්න. ඔපෑසිටි ෆ්ලෝ ඔගොල්ලන්ට කැමති ආකාරයෙන් හදාගෙන බ්‍රෂ් කරගන්න. ඔයගොල්ලන්ට කියන්නේ එළිය වැඩි තැන් එහෙම තියෙන්න ඕන නම් ඒ විදිහට බ්‍රෂ් කරගන්න ආයි ඒ තැන්. ඊට පස්සේ ඔයගොල්ලෝ කලා ලොකප් වලට යන්න. කලා ලොකප් වලට ගියාම තියෙනවා 3D LUT ෆයිල් කියලා. ඒකෙන් ඔයගොල්ලෝ කැමති ඔයගොල්ලෝ ආස විදිය වෙන LUT ෆයිල් එක තොරලා ඕකේ තියලා ඒකේ ඔපෑසිටි එහෙම ඔයගොල්ලන්ට වැඩි නම් ඔයගොල්ලන්ගේ LUT එක වැඩි නම් ඔපෑසිටි එහෙම අඩු කරගන්න, අඩු වැඩි කරගන්න. මම කලර් හදාගත්ත ෆයිනල් ඉමේජ් එක. ඔගලන්ට මේ ටියුටෝරියල් එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙයා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මම විශ්ව අලංකාරය.